ක්‍රිකට් ඉතිහාසයේ පසුගිය අවුරුදු 25 ගැන කතා කළොත් ඒ කාලේ ක්‍රිකට් පිටිය තමන්ගේ අනුසකට ගත්ත ක්‍රීඩකයෝ කීප දෙනෙක් මේ ගියා. 2000ට පස්සේ ක්‍රිකට් බලන්න හුරු වුණු රසිකයන්ටත් දකින්න ලැබුණා ඒ වගේ සුපිරි ක්‍රීඩකයෝ. ඒ අතරින් තුන්දෙනෙක් තමයි බ්‍රයන් ලාරා, ෂේන් වෝන් සහ මුත්තයා මුරලිදරන් කියන්නේ. මේ තුන්දෙනාගෙන් දෙන්නෙක් ගැන එක්කෙනෙක් කියන දේ ගැන තමයි අපි කතා කරන්නේ. ෂේන් වෝන්ගේ මුරලිගේ පන්දු වීම ගැන සුපිරි ප්‍රතිකරු බ්‍රයන් ලාරා විදේශ මාධ්‍යයකට අපුරු කතාවක් කියලා තිබුණා. ලාරා කියලා තිබුණේ මුරලි සහ ෂේන් වෝන් ප්‍රතිකරු ආක්‍රමණය කරන්න ක්‍රම දෙකකට කියලා. ප්‍රතිකරු විදියට පිටියට ගියාම වෝන් පන්දු යවද්දී මට පුළුවන් යාගේ පළවෙනි පන්දුවේ ඉඳලා පිටේ හරිමදින් පහර දෙන්න. විනාඩි 45ක් පැක් කරනකම් වෝන්ට පහර දෙන එක ඒ තරම් අමාරුවක් නෑ. මුරලිට මුණ දෙද්දි තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. මුරලි පළවෙනි විනාඩි 45 පැය වගේ කාලේ දවා ගන්න කරන්න තියෙන හැමදේම කරනවා. ඒ වගේම මේ කාලේ මුරලිගින් ගැලවෙන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි මේ වෙලාවේ මුරලිගින් ආරක්ෂා වෙලා හිටියොත් මට පුළුවන් මුරලි පරාජය කරන්න. ඊට පස්සේ මුරලිගේ ආක්‍රමණ ටිකක් අඩු වෙනවා. වෝන්ගේ තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. මුල පැයක වගේ කාලේ ප්‍රතිකරුවාගේ අඩුපාඩු හොයාගෙන වෝන් ඊට පස්සේ පන්දු යවන්නේ අපි වරද්දන තැනට. ඒ නිසා මේ දින්නගේ තියෙන ක්‍රම දෙකක්. ලාරා ඒ විදිහට තමයි මේ අපූර්ව පන්දු යවන්න දෙන්න ගැන කියලා තිබුණේ. කොහොම වුණත් Tamanට මේ ක්‍රීඩකයන් අභියෝගයක් වුණත් මේ දින්නගේ සමකාලීන ක්‍රීඩකෙක් වෙන්න ලැබුණ එක ගැන ලාරා සතුටු වෙනවා කියලා මේ කතාවේදී කියලා තිබුණා. ඇත්තට මේ දෙන්නම විශිෂ්ටයෝ. මම ඒක නිසා එක්කෙනෙක් වැඩිය හොඳයි කියලා කියන්නේ නැහැ. මට ගොඩක් සතුටුයි මේ වගේ සුපිරි ක්‍රීඩකයෝ දෙන්නෙක්ගේ සමකාලීන ක්‍රීඩකෙක් විදිහට එකට ක්‍රීඩා කරන්න ලැබුණ එක ගැන. ඔයා මේ වීඩියෝ එක කැමති නම් වීඩියෝ එක ලයික් කරන්නත් ඔබේ යහළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ක්‍රිකට් පිටියේ තවත් අලුත් තොරතුරු සමගින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.